හායි යාළුවනේ, ඉතින් කොහමද ඔයාලට? එක්සලන් හවුස්වක් චැනල් එකට ඔයාලා වදත් සාදරයෙන් පිළිගන්නවා. ඔයාත් එඳුමේ පාටට හෙයා බෑන් පාවිච්චි කරන එක නේද? එහෙනම් බලන්න මේ වීඩියෝ එක ඔයාට වැදගත්තේ. බලමු අපේ මේ වගේ ලස්සන හෙයා බෑන් ඔයාගේ ඇඳුමේ පාටට ඔයාම කොහොමද හදාගන්න කියලා. ගොඩක් ලේසි, මැෂින් එකක් ඕනේ නැහැ, අතේ වුණත් කරගන්න පුළුවන් මේක. අපිට ඒකට ඕන වෙනවා මෙන්න මේ වගේ ඔයාගේ ඇඳුමේ පාටට රෙදි කෑල්ල. මේ සඳහා මං අරන් තියෙනවා පළලතට සෙන්ටිමීටර් 10යි, සෙන්ටිමීටර් 10යි. දිග අතට මං අරන් තියෙනවා සෙන්ටිමීටර් 51ක්, සෙන්ටිමීටර් 51යි. මේ හෙයා බෑන්ඩ් එකට අපිට ඕන වෙනවා රෙදි කොටස් දෙකක්. මේ දිග පළලින් රෙදි කොටස් දෙකක් කපා ගන්න ඕන. මේ සඳහා අය අපිට ඕන වෙනවා ඉලාස්ටික් කෑල්ලක්. මේක සෙන්ටිමීටර් 20ක් දිගයි. ඔයාලට පුළුවන් සුදු පාට ඉලාස්ටික් එක, නැත්තම් මේ වගේ කළු ඉලාස්ටික් එක වුණත් පාවිච්චි කරන්න. මුලින්ම මෙන්න මේ විදිහට අපි කපාගත් කොටස් දෙක අරගෙන හොඳ පිට ඇතුළට හිටින්න අපි මේක අඟල් කාලට මේ විදිහට මහගෙන යනවා දිගටම. දැන් මේ ඔයාලට පේන්නේ මම මහගෙන ආවට පස්සේ මේක මෙන්න මේ විදිහට බලන්න පේනවා ඇති. මේ විදිහට මහගන්න. දැන් මේ තියෙන මේ මැහුම් පාර ඔයාලට ඕනනම් අයන් කරගන්නත් පුළුවන්. මේක දැන් අපි මේ විදිහට තියෙන්නේ, මේක අයන් කරලා ගන්න පුළුවන් ඕගොල්ලන්ට. මේක අපි හොඳ පිට ඇතුළට හිටින්න දෙකට නමා ගන්න මෙන්න මේ විදිහට. ජොයින්ට් එක ළඟට ජොයින්ට් එක තියලා එහෙම දෙකට නමා ගන්න. මෙතන ඔයා මේ මහපු දෙක, පොටවල් දෙක දෙපැත්තෙම මෙහෙම දෙපැත්තට හීටන විදිහට ජොයින්ට් එකට ජොයින්ට් එක තියලා කටක් ගහ ගන්න ඕන මෙතෙන්. මට මගේ ඇල්පෙන්ටි එක ගන්න බැරුණා මං ඒ නිසා. දැන් මෙන්න මේක පේනවද දන්නේ ඔයාලට? මෙන්න මේ විදිහට මේ පොටවල් දෙක දෙපැත්තට එන්න ඕන ජොයින්ට් එක ළඟින් හරියට එතන කට්ට ගහ ගන්න. ඊට පස්සේ අපි මේක මහ ගන්න හැටි බලමු. ඉස්සෙල්ලා අපි මේක මාක් කර ගන්න ඕන මේ විදිහට. මෙතන සෙන්ටිමීටර් වලින් මාක් කර ගන්න. මෙතන මේ රෙද්දේ මේ පටන් ගන්න මුල තියෙන්නේ. මෙතන ඉඳලා ඇතුළට සෙන්ටිමීටර් 4ක් මාක් කර ගන්න. පස්සේ අපි මාක් කරගත්ත තැන ඉඳන් ආයෙ සෙන්ටිමීටර් 3ක් මාක් කර ගන්න. දැන් අපි මෙතන පළවෙනි මාරුක මාක් කරගත්ත මෙන්න මේ ටිකයි, මෙන්න මේ දිගට තියෙන ටිකයි මහ ගන්න ඕන. බලමු අපි මේ මහගෙන ආවට පස්සේ. මේ බලන්න මෙන්න මේ විදිහට මහ ගන්න. මෙතන ඕපන් එක ඉතුරු කර ගන්න ඕන. මං කිව්වා ඔයාලට පළවෙනි පටන් ගත්ත තැන ඉඳන් අඟල් 4 මාක් කරපු තැන, සෙන්ටිමීටර් 4 මාක් කරගත්ත තැනට අපි මහගෙන නැවත ඉතින් එහාට මහ ගන්න කියලා. සෙන්ටිමීටර් 3 මාක් කරගත්ත තැන අපි ඕපන් එක ඉතිරි කර ගන්න ඕන. මෙහි මේ විදිහට මේක මේ පැත්තරවල අපි මෙන්න මේ විදිහට ඇතුළට නමා ගන්න ඕන එක. ඊට පස්සේ නැවත මෙන්න මේ විදිහට ජොයින්ට් එකට ජොයින්ට් එක තියලා ඉස්සරලා වගේම මේ මහගත්ත පොටවල් දෙක දෙපැත්තට හිටින්න අපි මේක මෙතනින් කට්ටක් ගහගෙන උල්කුල්ලොන්ට අමාරුයි නම් මේ විදිහට දෙපැත්තට හරවලා මේ විදිහට වටේටම මහගෙන යන්න ඕන. මෙහෙම මහගෙන යනකොට අපි ඇතුලෙන් ටික ටික එළියට අරගෙන මෙන්න මේ විදිහට මහගෙන යන්න ඕන. මේක මහන කෙනෙක්ට නම් තේරෙනවා මේක කොහොමද කරගන්නේ කියලා. බලන්න මෙහුම් වලට අලුත් කෙනෙක් නම් හිතන්න එපා මේ විදිහට මේක කරගෙන යන්න. ඇතුළෙන් ඔයා තියපු පොට මේ මෙහුමට අහුවෙන්නේ නැති වෙන්න පරිස්සමට මෙන්න මේ විදිහට ටික ටික එළියට අදින ගමන් මහගෙන යන්න. මතකතුව ඇතුලේ තියෙන ඒ රීති පොට ඒ විදිහටම ඇතුළටම හිටින්න මහගන්න. මේක
මෙහෙම මහගෙන යනකොට තේරෙනවා ඒක ඉබේම නැහෙන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට දැන් මෙතන අවසానයි. මෙහෙම මහගෙන ගිහිල්ලා මෙතනින් අවසන් කරගන්න. මෙහෙම අවසන් කරගන්න මෙතනින්. දැන් මේ මම මහපු එක මේක හොඳ පිට හරව ගන්න ඕන. මෙම්මේ තියෙන කණ පිට හොඳ පිට ඇතුළට වෙන්න තියෙන. අපි මේ තියපු අර පොඩි ඕපන් එක තියෙනවනේ. මෙන්න මෙතනින් අපි මේක හොඳ පිටට හරව ගන්න ඕන. මෙන්න මේ විදිහට ඇතුළෙන් චුට්ටක් එළියට අරගෙන හැමෙහිට මේ විදිහට එළියට ගන්න. මේ ඕපනින් එකෙන් මෙන්න මේ විදිහට එළියට අරගන්න. මැෂින් එකක් නැහැ කියලා දුක් වෙන්න එපා. ඔයාට මේක අතේ වුණත් නිදහසේ ඉන්න ගමන් ටික ටික කරගන්න පුළුවන්. මැෂින් එකක්ම ඕනේ නැහැ. මගේ ළඟ මැෂින් එක තියෙන නිසා මම මේක මැෂින් එකේ කරලා පෙන්නුවේ. ඔන්න මැෂින් එකක් නැති කෙනෙක්ට දුක් වෙන්න ඕන නැහැ. මෙන්න මේ විදිහට මේක එළියට ඇදලා ගන්න පුළුවන්. දැන් මේක ඔයාලා මේක අයන් කරගන්න. අයන් කරගත්තට පස්සේ අපි ඉතුරු ටික කරගන්න හරිම ලේසියි. ඕපන් එක මේ විදිහටම තියාගන්න. දැන් මේ ඔයාලට පේන අයන් කරලා අයන් කරගෙන ආවට පස්සේ මෙන්න මේක මේ විදිහට හරි මැද අපි හොයාගන්න ඕන. හරි මැද මාක් කරගන්න. වටේම මේකේ හරි මැද මාක් කරගන්න. මෙන්න මේ විදිහට. එතකොට ඔයාට ලේසි මේක කරගන්න. දැන් අපි බලමු. මෙන්න මේ මැද ඔයා මාක් කරගත්ත එක තියෙනවනේ. මෙන්න මේ මා කරගත්ත තැනට දෙපැත්තෙන් මෙන්න මේ විදිහට අඟල් කාලා කාලා දෙපැත්තට මාක් කරගන්න. මේ විදිහට මැද මාක් කරගත්ත මාක් එක නගින් තියලා මේ විදිහට දෙපැත්තට මාක් කරගන්න. මේ විදිහට මේක වටේටම මාක් කරගෙන යන්න. බලන් ඉන්න. ඔයාට හිතෙනවා ඇති මේක ගොඩක් අමාරුයි කියලා. එහෙම නෑ. මම මේක මෙහෙම මාක් කරගන්න කියලා දෙන්නේ. නොදන්න කෙනෙක්ට ඉස්සරවම මහන කෙනෙක්ට මේක මහගන්න ලේසි වෙන හින්දායි. මෙන්න මේ විදිහට මේ පැත්තෙත් මේක මාක් කරගෙන යන්න. මේ විදිහට මේක මාක් කරගෙන ඉවර වෙලා අපිට තියෙන්නේ මේ මැද අපි මාක් කරපු එක දිගේ නැතුව දෙපැත්තේ අපි දෙපැත්තට කාලා කාලා මාක් කරගත්තානේ. එන්නේ කාලා මාක් කරගත්ත දිගේ වටේටම මහගෙන යන්න. අපි බලමු. දැන් මේ තියෙන්නේ මේක මහගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ වටේටම මහගන්න. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ ඕපන් එකෙන් ඉලාස්ටික් එක ඇතුළට පාස් කරගන්න තියෙන්නේ. බලමු. මේ තියෙන ඉලාස්ටික් එක සෙන්ටිමීටර් 20ක් දිග. ඔයාලට මේ ඉලාස්ටික් එක උනා පාවිච්චි කරන්න පුළුවන්. මම පාවිච්චි කරන්නේ සුදු පාට එක. බලමු. ඔයාලා මේක මහ ගන්නකොට මේක වටේට රවුම හිටින මහ ගන්න. මේක දෙපට අහු වෙන මහ ගන්න එපා. ඕගොල්ලන්ට පේනවා ඇති. මේ විදිහට ඉලාස්ටික් එක පාස් කරගත්තට පස්සේ අපිට තියෙන්නේ මේක මහ ගන්නවට මහ ගන්න එපා. මේක මහ ගත්තට එච්චර හයිය නැහැ. අපි මේක කොණ්ඩෙට දානකොට මේක ගොඩක් ඇදෙනවා. මේ විදිහට ගැටයක් ගහ ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේක හොඳට හිර කරලා වැඩි කොටස් ටික කපා දා ගන්න. මේ විදිහට මේක දා ගන්න. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට තියෙන කොටස කපලා අයින් කර ගන්නවා. ඔන්න අපි දැන් මේකේ වැඩි ඉවරයි. මේක මහගෙන ඉවරයි. මේක හරි ලස්සනයි. දැන් අපි බලමු මේ ස්ටයිල් එක කොහොමද කරගන්නේ කියලා. මේකේ සෙන්ටිමීටර් 10ක් පළල, සෙන්ටිමීටර් 51ක් දිග අරන් තියෙනවා. මේකේ මන් තනි පළුවයි අරන් තියෙන්නේ. කොටස් දෙකක් අවශ්‍ය නැහැ මේකට, එක කොටසයි. දැන් මම මේ විදිහට ඉලාස්ටික් එක අරන් තියෙනවා සෙන්ටිමීටර් 20ක් දිග. මේක මෙන්න මේ විදිහට දෙකට නමලා අපිට මහගන්න විතරයි තියෙන්නේ. මේ පේනවා ඇති ඔයාලට. මේ විදිහට මහගන්න මේක බටේ වගේ හිටින්න. ඊට පස්සේ අපි මේක මේ විදිහට මේක කන පිට එළියේ තියෙන්නේ, ඇතුළතින්ම හොඳ පිට තියෙන්නේ. අපි මේ හොඳ පිට එළියට පාස් කරගන්න ඕන. මෙන්න මේ විදිහට එක හොඳ පිට පාස් කරගන්න.
මේක හරිම පහසුවෙන් කරගන්න පුළුවන්. මැෂින් එකක් නැති කෙනෙක් උනත් හරිම පහසුයි මේක මහගන්න. මොකද එක මෙහුමයි මහන්න තියෙන්නේ. ඒක මැන මැන ඉන්න දෙයක් නෑ. මෙන්න මේ විදිහට මේක අපි හොඳ පිට හරව ගන්න ඕනි. ඕනේ නම් මේක මෙන්න මේ විදිහට හොඳ පිට හරව ගත්තට පස්සේ වාටර් අයන් කරලා ගන්න පුළුවන්. මේක මම අයන් කරන්නේ නැහැ. මෙන්න මේ විදිහට අයන් කරලා ගන්න පුළුවන්. දැන් තියෙන්නේ අපිට මෙන්න මෙතනේ ඉලාස්ටික් එක පාස් කරගන්න. ඉලාස්ටික් එකේ අනිත් කෙළවර ඔයා මතක ඇතුව තව කටුවකින් රඳව ගන්න, නැත්නම් මේක ඇතුළට ඇදලා යන්න පුළුවන්. මෙන්න මේ විදිහට මෙතනින් ඉර වෙන ගැටයක් දාගන්න. ගැටේ දාගෙන ඉස්සෙල්ලා එක වගේම තද කරලා වැඩි කොටස් කපලා අයින් කරගන්න. මෙන්න මේ වගේ. ඔන්න අපි එක දැන් මහගෙන ඉවරයි. ඉතාලම ලේසි. දැන් අපි මේ කොටස් දෙක කපලා අයින් කරගන්න ඕන. අපි බලමු පස්සේ මෙතන මේ ජොයින්ට් එක කොහොමද මහගන්නේ කියලා. මෙන්න මේ විදිහට කපලා අයින් කරගන්න. මෙතන අපි ජොයින්ට් එක මහගන්න ඕන පේන්නේ නැති වෙන්න. අපි බලමු මෙතන මහගන්නේ කොහොමද කියලා. මේක අපිට මැෂින් එකේ අමාරුයි කරගන්න. මේක අපිට අතේ තමයි කරගන්න වෙන්නේ. මේකට ගැළපෙන පේන්නේ නැති නූලක් අරගෙන මෙන්න මේ ජොයින්ට් දෙක මේ විදිහට ඇතුළට චුට්ටක් නමල් අරගෙන මේක වටේට ඇතුලෙන් නූල ඇතුලෙන් දාලා මහගන්න තියෙන්නේ. පිටට පේන්නේ නැති වෙන්න මේ විදිහට. මේ තියෙන්නේ මහගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඇතුලේ බටේ වගේ ඉතුරු වෙන මහගන්න. මේ තියෙන්නේ මම මහගත්ත හෙයා බෑන්ඩ්. මගේ ඇඳුම් වල පාටට මම මහගත්ත හෙයා බෑන්ඩ්. බලන්න ඔයාට මේක ගෙදරදීම කරගන්න පුළුවන්. සුවඳ කියාවක් විදිහට ඔයාට මේක කරගෙන ඔයාගේ ගමේ කඩේට උනත් දාගන්න පුළුවන්. වැඩි වියදමක් යන්නේත් නැහැ. ඉතින් ඔයා හෙයා බෑන්ඩ් තාමත් කඩෙන් ගන්නවා නම් ඔන්න මේ විදිහට කරලා බලන්න. හරිම පහසුයි, ලේසි. ඔන්න දැන් ඔයාටම පුළුවන් ඔයාගේ ඇඳුම පාටට ලස්සනට හෙයා බෑන්ඩ් එක මහගන්න. ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. නැවත සැරයක් මේ වගේම වටිනා කියන වීඩියෝකින් හමු වෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.